Hi guys, welcome back to Nimasha Kalwala's YouTube channel. ඔගලන් අද බලනවා ඇතිනේ. ඔගලන් මේ තැන පුරුදු ඇති. හැබැයි මේ ඇන්ගල් එක පුරුදු නැතුව ඇති. ඉතින් ඔගලන් බලනවා ඇති අද මොකද්ද මම කරන්න හදන්නේ කියලා. ඉතින් මට අද ඉරිදා. ඉතින් මට කම්මැලි හිතුණා. මොන හරි කන්න ඕනි කියලා හිතුණා පෑන්ගස්ස දෙයක්. එතකොට සාමාන්‍යයෙන් හැම වෙලේම අපි ගාව හැම බඩුවක්ම නැති නිසා මගේ ගාව තියෙන බඩු දෙක තුනක් හිතලා ඒකෙන් මට මොකක්ද හදන්න පුළුවන් කියලා මම හිතුවා. ඉතින් ඊට පස්සේ මම මතක් වුණා පොඩි දෙයක් හදන්න. ඉතින් ඒක හදනකෝ හදන්න ඕනි කියලා හිතලා ඒ කම්මැලි හැබැයි මගේ මොටිවේෂන් එක ඔකලන් එක මං කරන දේවල් ෂෙයා කරගන්න එක. ඉතින් ඒක හිතලා මම හිතුවා ඔගලන්වත් එකතු කරගෙන මම මොකක්ද හදන්නේ කොහොමද හදන්නේ කියලා මේක වීඩියෝ එකක් විදිහට කරනවා කියලා. So guys, let's see what I'm going to do. So guys, ඔගලන්ට මේ පේනවා ඇති මෙතන බඩු જાති කීපයක් තියෙනවා එක එක දේවල්. ඔගලන් බලන්නේ මොනවද මේ පොලිමර තියලා තියෙන්නේ කියලා. හේතුව මගේ පෑන්ට්‍රි එකේ ඉඳ ඔය පේනවනේ තියෙන විදිහ ඔහොම තමයි තියෙන්නේ. බඩු ටික මං ලේසි නිසා මේ විදිහට පෑන්ට්‍රි එකට ගත්තා හොදලා. ඔක්කොම ඕන දේවල් ටික හොදගත්තා. ඊට අමතරව මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් කරපු දෙයක් තමයි මේකට ඕන වෙන අපිට බොයිල් වෝටර්. මම වතුර ටික පොඩ්ඩක් රත් කරගත්තා. ඊට අමතරව අපිට ඕන වෙනවා, ඒ කියන්නේ බොයිල් වෝටර් රයිස් කුකර් එකේ ඕන වෙනවා. මොකද අපි හදන්න යන කෑම අපි හදන්න යන්නේ රයිස් කුකර් එකේ බොයිල් කරලා. ඊට අමතරව අපිට සෙල්සියස් අංශක 100ටම නටබු උණු වතුර ඕන වෙනවා. So guys, මේ ටික තමයි මට ඕන වෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු අපිට මුලින්ම කරන්න තියෙන වැඩේ මොකක්ද කියලා. ඒත් එක්කම ඔයගලන්ට කියන්න ඕනේ මම මේව හොඳට හොදලා ගන්න හේතුව තමයි අපි එදිනදා ජීවිතයේ රැකියාවල් වලට යන ගමන් ඉන්න මිනිස්සු. එතකොට අපිට හැම දෙයකටම ඕන කරන හැම බඩුවක්ම අපි ගාව ළඟ නැහැ. ඉතින් එතකොට තියෙන දේවල් ඉන්නේ අපි මොන හරි දෙයක් හදනවා නම් යූස් කරනවා. එතන මේ දේවල් සමහර වෙලාවට අපි උයන්නත් යූස් කරන දේවල්. ඒක නිසා තමයි මම මුලින්ම මේ ටික හොඳට හොදලා ගත්තේ. අනිත් එක මගේ ගාව මෙෂරින් කප්ස් නැහැ. ඒක නිසා තමයි මේ කප් එක මම මගේ මෙෂරින් කප් එක විදිහට ගන්නවා කියලා හිතලා මේක වොෂ් කරලා ගත්තේ. හරි. අපි බලමු මුලින්ම මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. So guys, මේක හදන්න අපිට මුලින්ම කරන්න තියෙන්නේ මම මුලින්ම කියන්නන්නේ මොකද්ද මං හදන්න යන්නේ කියලා. මං හදන්න යන්නේ milk powder වලින්, එහෙම නැත්නම් කිරි පිටි වලින් pudding එකක්. මං දන්නේ හරියට එයිද කියලා. මොකද මම හිතුවා මගේ measurements වලට මේක හදනවා කියලා අර කලින් කිව්වත් වගේම. ඒක නිසා අපි try එකක් දීලා බලමු නේද කොහොම වෙයිද කියලා. මුලින්ම අපිට තියෙන්නේ සීනි ටික කැරමල් කරගන්න. මට ලොකු එක්ස්පීරියන්ස් එකක් නම් නෑ ඒක කරගන්න. try කරලා බලමු නේද. හරි. දැන් ඒකේ තිබ්බ වතුර ටික ගියාට පස්සේ අපි සීනි හැඳි සීනි මේසෑඳි හතරක් දාගන්න ඕනේ. මේක නිකන් තේ හැන්දක් වගේනේ. මම ඒක නිසා මේකේ හයක් විතර දාගන්නවා. හයක් නෙමෙයි අපි හතක් විතර දාගමු. ඕකේ. ඊට පස්සේ ඒකට අපි දාගන්න ඕනේ මේසෑඳි පහක් විතර වතුර. මං කිව්වනේ කලිනුත් ඔයගලන්ට මම මේ මගේ මෙෂර්මන්ට් වලට කරන්නේ කියලා නේ. අපි මේ සැහැඳි හතක්ම දාගමු. ඕකේ. දැන් අපිට තියෙන්නේ පොඩ්ඩක් සීනි ටික දිය වෙනකන් හැඳි ගා ගන්න. Oops.
මට හිතෙන්නේ සීනි මදි වගේ තිබ්බලමනේ. මෙහෙම මුලින්ම කරගන්න ඕනේ මේ සීනි ටික කඩා ගන්න එක. ඒ කියන්නේ දිය කරගන්න ඕනේ. කඩා ගන්න කියන වචනේ මම යූස් කරේ මගේ මේ භාජනයට ඇල්ලුවා සීනි ටික. ඒක නිසා මට ඒක ගලව ගන්න උනා භාජනයෙන්. තියෙනවා. හරි. දැන් සීනි ටික දිය වෙලා තියෙන්නේ. දැන් ඔයා ආයි සරයක් හැන්ද යූස් කරන්න ඕනේ නෑ. වාඩ තියෙන්නේ මේක මෙහෙම තියලා පොඩ්ඩක් විටින් විට මේ විදිහට කරක වන්. එතකන් මං ඒක දාන්න ලෑස්ති කරන් තියෙන භාජනය ළඟට ගන්නවා. guys ඔගලනොත් ගෑන් ළමයි විදිහට තනියෙන් ඉන්නවා නම් මේ වගේ මොනා මොන හරි හදාගෙන කන්න. ඒත් එකම තනියෙන් හදාගෙන කන්න කම්මැලි වගේ නම් මම පුරුදු කරගෙන තියෙන හැබිට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මං හදන දේවල් මං කනවට වඩා මං කැමති තව කෙනෙක් ඒකේ රස බලනවා. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න මං හරි කැමතියි. ඒ කියන්නේ ඒව කාලා ඒගලන් රසයි කියලා කියනවට එහෙම මම හරි කැමති. ඉතින් ඒ වගේ ફોකස් එකකින් මෙහෙම දෙයක් හදුවාම ඔයාට ඒක තවත් උමනාවෙන් හදන්න හිතේ. මම ඔයගලන්ට මේ වගේ දේවල් කියන්නේ සමහර වෙලාවට අපි කම්මැලිනේ. ඉතින් ඒ සමහර දේවල් වලට උනන්දුවක් ඇති කරන්න අපි ඒකට ආස දේ මොකක්ද කියලා හොයාගන්න වෙනවා. එක්සැම්පල් දැන් මම කිව්වා වගේ මම පොඩ්ඩක් කැම හදන්න කම්මැලි. හැබැයි මට ක්‍රේවිං එකක් එනවා. ක්‍රේවිං එකක් ආවත් මට විතරක් නම් මට ඒක හදන්න කම්මැලි. හැබැයි මම ඒකට මොටිවේෂන් එකක් විදිහට එකක් මගේ YouTube videos යූස් කරනවා. ඒ කියන්නේ මට ඔයගලා එක ෂෙයා කරගන්න පුළුවන් එක. අනිත් එක තමයි මම හදන කෑම තව කෙනෙක්ට රස බලන්න දෙන්න පුළුවන් කියන දේ මම යූස් කරනවා. ඉතින් එතකොට මම ඒ දෙක මොටිවේෂන් එකක් විදිහට අරගෙන තමයි මේ වගේ දේවල් කරන්නේ. මම දන්නේ නික හරියයිද කියලා අපි බලමු. සීනි ටික පොඩ්ඩක් ඇරමල් වෙන්න වෙලා යන නිසා අපි ඊළඟ ස්ටෙප් එකට ගියා නම් හොඳයි කියන එක මං හිතුවා. එතකොට ඊළඟ ස්ටෙප් එක විදිහට තියෙන්නේ අපි කිරි එක හදාගන්න එක. එතකොට ඒක හදාගන්නකොට බලමු මම පිටි හැඳි කීයක් විතර දායිද කියලා. මං ඇත්තටම දන්නේ නැහැ මේක තේ හැඳද මේස හැඳද කියලා. සා බලමු. හරි අපි මේක තේ හැන්දක් කියලා ගමු. එතකොට මෙස හැන්දයි මෙස හැන්දි දෙකයි මෙස හැන්දි තුනයි මෙස හැන්දි හතරයි මෙස හැන්දි පහයි මෙස හැන්දි හයයි. ඔක්කොම මම මෙස හැන්දි හයක් දාගත්තා. ඔයගලන් කට කපලා නෙමෙයි කට පුරවලා ගන්න. ඒත් එකම අමතක කරන්න එපා ඔයාගේ කැරමල් එක බලන්න. ඒක නිතර පොඩ්ඩක් කරකවන්න ඕනේ. හරි. ඒකට මම ඔයාලට කිව්වනේ සෙල්සි සංශක 100ට වතුර රත් වෙන්න ඕනි කියලා. දැන් මං චුට්ටක් වෙලා නිසා ගහලා මං ආයෙත් සැරයක් වතුර රත් වෙන්න තියෙනවා. රයිස් කුකර් එකක් මම ආයෙත් සැරයක් උතුරන්න දෙනවා වතුර. හරි දැන් වතුර එක සෙල්සියස් අංශක 100ට ඉතුරුවා. එතකොට මම කරන්නේ මේ කෝප්පෙන්
ෆුල් එකක් මේකට දා ගන්නවා. දාලා ඉවරලා ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. ඒත් එක්කම ගයිස් ආයි මතක් කරනවා ඔයාගේ සීනියක බලන්න අමතක කරන්න එපා. මොකද සීනි කර වුණාම එකක් දැන් අපේ වැඩේට ගන්න තායි වෙලා යනවා. අනිත් එක තමයි හරි අමාරුයි භාජන වලින් සීනි කර වුණාම ඒක යවන්නේ. පිටි වල පිටි කැට තියෙන නිසා ඒක හොඳට කලවම් කරගන්න. ඔය අතර මගේ කැරමල් එක ලැස්ති. අපි ඒක දැන් කියන්නේ ඔය රයිස් කුකරේකට දාන්න හිතාගෙන ඉන්න භාජනයේට තමයි ඔය කැරමල් එක දාන්න ඕන. ඒකට මතක ඇතුව රයිස් කුකරේකට දාන්න පුළුවන් විදිහේ භාජනයක් ගන්න. එතකොට ඒක ටික වෙලාවක් නිවිලා වෙන්න දෙමු. එතකන් අපි මේ ටික ලෑස්ති කරගමු. ඊළඟට මේකට අපි ආයිත් සැරයක් දාමු. අපි දැන් මෙතනට පිටි මේස් හැන්දි 6ක් දැම්මා. ඒ වගේම අපි සීනිත් දාගමු. එතකොට මේස් හැන්දි 1යි, මේස් හැන්දි 2යි, මේස් හැන්දි 3යි, මේස් හැන්දි 4යි, මේස් හැන්දි 5යි. චුට්ටක් අඩුවෙන් වැටුණා හරි. මේස් හැන්දි 5ක් අපි මේ විදිහට සීනි දාගමු. කියන්නේ පිටි මේස් හැන්දි 6ට මම සීනි මේස් හැන්දි 5ක් ගත්තා. සමහර වෙලාවට වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත්ින් ඔයාට පුළුවන් වැඩි වුණා කියලා හිතුනොත් තව වතුර චුට්ටක් දාගන්න. මට ඇත්තටම වැඩි කියලා හිතුණා. ඒ නිසා මම තව වතුර චුට්ටක් mix කරනවා. හැබැයි ඔයා ගොඩක් සීනි කන කෙනෙක් නම් ඒ දාගත්ත ප්‍රමාණය ප්‍රශ්නයක් නැහැ. තාම සීනි කැට තියෙනවා. ඒක නිසා සීනි කැට හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ නෙමෙයි ඒ අතරතුර මේ විදිහට වැනිලා, මම දන්නේ ඇතරම මේක කියන්නේ මූඩි, මම දාගත්ත එක මාළක් විතර දා ගන්න ඕනේ. පස්සේ ටික හොඳට මේ විදිහට mix කරන්න. දැන් ඔයගලන්ට සමහර විට පේනව ඇති පොඩ්ඩක් විතර පිටි කැට තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි, සාමාන්‍ය පිටි කැට තියෙනවා. මේ පේනවනේ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේක භාජනයට දාන්න කලින් පෙරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිට මේකට තව ඕන වෙනවා බිත්තර දෙකක්. ගයිස් අමතක කරන්න එපා බිත්තර කඩනකොට එකක් බිත්තර හොදලා ගන්න. මොකද සමහර වෙලාවට අපි බිත්තර කඩනකොට කට්ට ඒක ඇතුළට වැටෙන්න පුළුවන්.
එවාගේම මේ විදිහට වෙනම වාජනයකට අනිවාර්යෙන්ම ඔයා බිත්තරේ දාන්න ඕනේ. මොකද සමහර වෙලාවට නලස් වෙච්ච බිත්තර තියෙන්න පුළුවන්. ඔයා ගාව විස්ක එකක් නැත්නම් ඔයාලා මේ වෙලාවේදී යූස් කරන්න පටන් ගන්න පුළුවන් ෆෝක් එකක්. ඒ කියන්නේ විස්ක එකකින් වෙන වැඩේ ඒ විදිහටම නොවුණත් යම් තාක් දුරට ඔයාට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්. මේක මේ විදිහට මික්ස් කරන්න ඕනේ. අපි බිත්තර දාන නිසා තමයි වැනිලා දැම්මේ අර බිත්තර වල තියෙන ස්මෙල් එක නැති කරන්න. හරි, අපි දැන් මේ කැරමල් එක වාජනයට සෙට් වෙලා තියෙන්නේ. දැන් අපි අපේ හදාගත් මික්ෂර් එක පෙරලා ඉවර වෙලා කැරමල් එකට දාගන්න ඕනේ. ගයිස් පිටිකැට සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් පෙරන්න. දැන් මට තේරෙන විදිහට මේක විස්ක වෙලත් මදි. ඒක නිසා මේ විදිහට කරන්න. ඉතුරු ටිකත් දාමු. දැන් ඔගලන්ට පේනවා ඇති මේ වතුර උතුරනවා. පරිස්සමෙන් මගේ ගාව නෑ ස්ටේන්ලස් ස්ටීල් දරණුවක්. මම ඒක නිසා මේක තියාගන්නවා. ටක් ඔෆ් කරමු. මේක ඒක ඇතුළට දාගත්තා. පස්සේ ඒක උඩින් මෙන්න මේක පරිස්සමට වා තියාගන්න ඕනේ. So guys, මම මේක ටිකක් අමාරුවෙන් තමයි කරේ මේකට තියාගන්න එක. ඊට පස්සේ පොඩ්ඩක් අර පිළිගඳ වගේ ඔයාට තව එනවා කියලා හිතනතින් මම පොඩි කාලේ ඉගෙන ගත්ත දෙයක් ඔයගලන්ට පුළුවන් දෙහි ගෙඩියකින් ඒ පොත්තෙන් කෑලක් දෙකක් දාන්න. මම ඒ වගේ කෑලි තුනක් දාගත්තා. ඊට පස්සේ මේක වහ ගන්න ඕනි වාජනයකින්. මම දන්නේ මේක සීල් වෙනවද කියලා. මම හිතනවා සීල් වෙනවා කියලා. ඊපස්සේ අපි ආයි වහගමු. දැන් වෙලාව 2:10යි. පැය භාගයක් තමයි තියන්න කියලා මම වීඩියෝ එකේ දැක්කේ. හැබැයි මම හිතුවා විනාඩි 35කින් මම බලනවා කියලා. අපි එහෙනම් 2:25ට ඇවිල්ලා බලමු. So guys, දැන් විනාඩි 25 හරි වතුරත් මං හිතන්නේ හිඳිලා. එක මට අමතක වෙච්ච දෙයක් තියෙනවා ඔයගලන්ට කියන්න. වාජනේට, ඒ කියන්නේ කැරමල් එක හදලා වාල් රයිස් කුකර් එකට දාන්න හදන වාජනේට අනිවාර්යයෙන්ම බටර් ටිකක් හෝ තෙල් ටිකක් ගා ගන්න. මං ඒක කරගත්තේ නැහැ. ඒක නිසා මං දන්නේ නැහැ end result එක කොහොම වෙයිද, මේක ගැලවෙයිද කියලා. ඒක දැන් මිස් වුණානේ. ඒක නිසා මම මේක ගෑවා. ඒක මං හිතන්නේ අවශ්‍යත් නැතුව ඇති. බත් ඉතින් ඒක මට මිස් වෙන නිසා මං
කොහට හරි ඒක ඇප්ලයි කරන්න ඕනේ කියලා හිතලා මේ විදිහට try කරා. So වතුර හිඳිලා පරිස්සමෙන් මේක අරගන්න මම එහෙම කියන්න හේතුව තමයි දැන් මේක උඩ වතුර අර වාෂ්ප තියෙනවනේ. ඒදුරේ වාෂ්ප ටික භාජනය ඇතුළට යන්න ඉඩ තියෙනවා. කියන්නේ ඒක මම ඕපන් කරගත්තට පස්සේ මට නිකන් හිතෙනවා අමුයිද කියලා. නෑ. ගයිස් ඒක හරියට ඇවිල්ලා ඔයගලන් අහලා තිනානේ හැන්දි ගෑවෙන්නේ නැත්තම් ඒක හරියට ඇවිල්ලා කියලා. So ඒක හැන්දි ගෑවෙන්නේ ගයිස් I did it. අපි මේක හිමිසර එළියට ගමු. මම පරිස්සමට මේක එළියට අරගෙන ආයි වීඩියෝ එක start කරන්නම්. මම මේක මේ විදිහට එළියට අරගෙන පොඩ්ඩක් මේ විදිහට භාජනයෙන් වෙන් කරගන්න කලින් දැක්කද ගයිස් ඒක කැඩෙන්න බලනවා. හේතුව මම ඒකට මුකුත් බටවත් කිසි දෙයක් ගෑවේ නැති නිසා. So guys, අපි try කරමු දැන් මේක. හරිම ගන්න. මේ භාජනයේ රසනේ ඒක නිසා පරිස්සමෙන් අත පුච්ච ගන්න නැතුව වැඩි කරන්න. අපි දැන් හිමින් සැරේ මේක වයින් කරගන්න බලමු. ගයිස් ඇත්තටම මේක මම හිතපු තරම් ලස්සනට ආවේ නැහැ. ඒත් මම දන්නේ රස කොහොමද කියලා. අපි පොඩ්ඩක් රස try කරලා බලමු. රසනේ පැති. ඉතින් මේ මගේ first try එකනේ. So it's okay. Tastes good. Ta-ta-ta. ඇත්තටම recipe එක මම දන්නේ මොකද උනේ කියලා. එක්කෝ caramel ගතිය වැඩි. කොහොම හරි පෙනුම නම් ලස්සන නැහැ. Presentation එක ලස්සට මට කරන්න බෑ. හැබැයි රස නම් හොඳට තියෙනවා. ඔයගලන්න try කරලා බලන්න. ගෙදර කට්ටියනේ කන්නේ. හැඩේ කොහොම වුණාම මොකෝ.